පුරුෂලිංග දෙවෙනි කොටස අරන් ඔන්න අද අපි ආවේ. දැන් ඔගොල්ලෝ හෝම්වර්ක් කළා තමයි ඉන්නේ. මම රටාව දැන් හෝම්වර්ක් කළා නැත්නම් තනගස්සනවා. මෙහාට ගේන්න බලන්න පොත. කළානේ. හොඳයි. අවුලක් නැහැ. තනගස්සන්න හැදුවේ. කළා නැති කට්ටිය මම ක්ලාසෙට ඉවරලා තනගස්සනවා. අම්මලා තාත්තලාට විනාඩි 10ක් තියෙන. අතුරට තමයි ගෙනියන් තියෙන්නේ මෙතන ඉන්න කට්ටිය අහගෙන යන්න. විනාඩි 10ක් විතර පරක්කු වෙලා යනවා මම වැඩ කළා නැත්නම්. හරි. ඕකේ. අද අපි ආවේ ශ්‍රී ලිංග පුරුෂලිංග දෙවෙනි කොටස කරන්නයි. දැන් ඔයගොල්ලෝ මං කිව්ව විදියටම මම හැඳින්වීමක් කරන්නම් ආවෙ නැති කට්ටියට. කැමති ශ්‍රී ලිංග පුරුෂලිංග පද වගුව කරන්න කිව්වා. ඊළඟට ගෙදර පවුලේ වගුව කරන්න කිව්වා. ඊට පස්සේ ක්ලාස් එකේ වගුව කරන්න කිව්වා. තේරුණාද? ඊට පස්සේ වාක්‍ය හදන්න කිව්වා. වාක්‍යවල පළවෙනි ශ්‍රී ලිංග වාක්‍ය තුන පුරුෂලිංග වාක්‍ය තුන මිශ්‍ර කරලා එක වාක්‍යයක් හදන්න කිව්වා. දැන් අපි කතා කරන්නේ ටිකක් අලුත් එකක්. ශ්‍රී ලිංග පුරුෂලිංග ඒවල දැන් අපි මෙච්චර කල් කතා කරේ පණ තියෙනේමනේ දැන් අර බල්ලු කූස ගැන කතා කරේ නෑනේ ශ්‍රී ලිංග පුරුෂලිංග නේද දැන් අපි ශ්‍රී ලිංග පුරුෂලිංග සත්තු කතා කරලා ඉමු රටා කියන්නේ පුරුෂලිංග සතෙක් රටා ඇයි පුරුෂලිංග සතෙක් කියන්න very good hello kitty ශ්‍රී ලිංග සතෙක් ශ්‍රී ලිංග සතෙක් නේද ඉන්නවා ඇයි ලන්නත් පූසි පූසිගෙන් තමයි පූස් පැටව හම්බෙන්නේ දන්නවද හැම සතාවම ඉන්නවා හරිද? ගෑනු සත්‍ය කීරේ මේ ගෑනු සත්‍ය දෙවි නේ. ආ, ඒකනේ හැම හිතන්න බෑ මතේ. අදත් ෆෝන් එක ගෙනවද? නෑ. නැහැ. ආ, කපටියා. හරි. හරි. දැන් ඕගොල්ලන්ට කතා කරන්න තියෙනවා ඊ ගැන. දැන් ඊ ගැන ඕගොල්ලෝ මේ දැන් ඒ තුන වගු තුන කරායන් පස්සේ වාක්‍ය දීවවා. දැන් ඕගොල්ලන්ට පිටු හතරක් ගිහිල්ලා තියෙනවා පෙරට අර පහක් ගිහිල්ලා තියෙනවා. පහක්. කමන්නේ පහක් තියන්න ආවු නැති කට්ටිය ආපු නැති කට්ටිය අටක් ඉන්නවා. සෙල්ලම් නැහැ ළමයි 16යි ඉන්නේ 16න් අටක් ආවෙ නැහැ ගිය සතියේ. ඇයි දන්නේ? නේ. රෝනීද? ඕ ටීචර් මේ රෙජිස්ටර් බෝඩ් එක. ළමයි ඉන්නවා 17ක්. අපේ රටත් එක්ක. හරි. ඒකෙන් දැන් මේ වැඩ කර ගන්න ඕන. ඊට පස්සේ පිටු පහෙන් පස්සේ 6 වෙනි පිටුවේ අද ලියන්න ළමයි ඩේට් එක දාලා සත්ව හරිද සත්ව ශ්‍රී ලිංග පුරුෂ ලිංග භාවය කියලා කියලා වකුව ගහන්න ශ්‍රී ලිංග පුරුෂ ලිංග යම්බ හොඳයි කටුවට ලියන් යන්න එකක්වත් ලස්සන ලියන්න පා පෙන්සලේ කටුවට ලියන් ගිහලා ගෙදර ගිහලා ලස්සන ලියන්න දැන් අපි ලස්සන ලියුවොත් වෙලා යනවා ඕකේ ඔක්කොම පෙන්සලේ ලියන් ගන්න කවුරුත් බැරි ලියන්න එපා පිටු කඩන්නත් එපා සමහර ළමයි පිටු කඩනවා ගෙදර ගිහලා කීයක් කියලා කඩන්න දෙපා කඩන්න එකක්වත් ලාවට පෙන්සලේ ලියන්න කද්දට මිරි කරලා ලියන්න එපා හරිද රටා ෆෝන් එකේ ගෙනල්ලා තියෙන එකේ ටයිප් කරගන්න කැමති නම් හරිද ඒක තමයි හරි ඒත් එක් කරන්න පා ගොඩක් වෙලා හොඳ නැහැ ගන්න ඉන්නේ කි පණියා අනිත් දවස් වල බෑ එහෙම හරි අදින්ට වෙලට බන්නේ නැහැ ඉන්ටර්වල් එක රොබන්න බෑ මං ගන්නම හරි දැන් ඒ ටග්ගල් ලියාග ශ්‍රී ලිංග පුරුෂ ලිංග සත්තු ටික ශ්‍රී ලිංග කට්ටිය පූසා සෝරි පූසා නෙමෙයි පූසි ඒ වගේ හිතලා ලියන්න එක දින්ද තියන්න ඊළඟ පිටුව ලියන්න වාක්‍ය සත්ව ශ්‍රී ලිංග පුරුෂ ලිංග වාක්‍ය සැකසීම ශ්‍රී ලිංග වාක්‍ය පූසි කිරි බීමට ආශා කරයි ඉරිසියෙන් වැල්දීද මොකද ඉරිසියෙන් වැල්ද පූසා කිරි බීමට ආශා කරයි නැත්තම් කැමති කියලා කියන්න බක ඇතයින් පූසා කිරි බීමට ඉතා කැමති කියලා ලියන්න කියන විදියට ලියමුනේ ශ්‍රී ලිංග මේ මොනවාද අතීත කාල වාක්‍ය ඔගොල්ලෝ ඉගෙන ගන්න නැහැ නේ තාම ඒව ඉගෙන ගමු ඉස්සරහට